අගමැතුමාගේ වාහන ප්‍රශ්නේ ගන්නකෝ. ද අගමැතුමාගේ වාහන ප්‍රශ්නේදී අගමැතුමා දැනට දුවන්නේ ජනාධිපති කාර්යාලයෙන් ලබාගත් වාහන දෙකක්. අනිත් එක එතුමාගේ පෞද්ගලික වාහනය. එතුමාට මේ වාහන අවශ්‍යයි කියලා තීරණය කරේ එතුමාගේ ආරක්ෂක මණ්ඩලය එතුමාට ඒ ආරක්ෂක දෙන ඉන්න ප්‍රධානියා තමයි මේ තීරණය ගත්තේ. මොකද රටේ අගමැතිවරයෙක්ට එන බුලට් ප්‍රූෆ් වාහනය පාවිච්චි කරන්න බැරිද? ඒක අපි එපා කියනවාද? අන්තිමට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා කිව්වොත් නෑ ඒක තමයි. කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා කිව්වොත් අන්තිමට අගමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කරනවා එතුමාට වාහන ගන්නවද නැද්ද කියලා. ඔයගොල්ලෝ වාහන ගන්න එපායි කියනවනම් මං එපායි කියනවා කියලා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ඒ තරමට මෙහෙමයි. අපි මේ රටේ ඔයගොල්ලෝ කියන්නේ මේ රටේ අගමැතිතුමා ත්‍රී වීල් එකේද යන්න ඕනේ? අපි තීරණය ගමුකෝ. දැන් මෙහෙමනේ. දැන් මේ රටේදී මේ රටේ අගමැතිතුමා තීරණයට යන්න ඕනේ කියලා ගන්න මේ රටේ අගමැතිවරේ මේ රටේ ඕනෑම රටක අගමැතිවරේ ඔබතුමා හරි දක්ෂයි. මොකක්ද දක්ෂකම? අර දක්ෂකම ඔබතුමා අගමැතිතුමා ත්‍රී වීලර් එක යන්න ඕනද කියලා අහන්නේ. මම අහන්නේ දැන් ඒකද මේ අපි ඔබතුමාගේ දක්ෂකම ඉතින් ගියොත් හොඳ නැද්ද? ඒක වෙනම කතාවක්නේ. දැන් මම කියන්නේ මේ රටේ අගමැතිවරයාට බුලට් ප්‍රූෆ් වාහන ගන්න එක වැරද්ද. මෙතන ඒ සාකච්ඡාව ආවේ නැහැ. නෑ ඒක ආවනේ. දැන් අගමැතිතුමාගේ වාහනය ගැන කතා කරානේ. ඔව් අගමැතිතුමාගේ වාහනය ගැන කතා කරා. අගමැතිතුමා මට පොඩ්ඩක් උත්තර දෙන්නකෝ. මේ නියෝජ්‍ය අගමැතිතුමා කිව්වා වගේම මේ අගමැතිතුමාට ගන්න වාහන වලින් විශාල ප්‍රමාණයක් දක්වලා තියෙන බදු මිලියන 400 ගාණක් තියෙන එකේ බදු ප්‍රමාණය. නිසයි කියන්නේ බදු වලට තමයි. හාගන්නකෝ. ඒ බදු කියලා කියන්නේ දැන් ඇත්තටම ඒ මුදල් නැවත භාණ්ඩාගාරයටම යන මුදල්. කියන්නේ අගමැතිතුමාට වෙන් කරපු මුදල නැවත යන්නේ භාණ්ඩාගාරයට. එතුමාට ඒ ගන්න තියෙන වාහන ප්‍රමාණය මිලියන 200කට කිට්ටු වෙන ප්‍රමාණයක් තමයි ඇත්තටම රටින් පිටට යන මුදල් ටික. ඊළඟ මුදල් ප්‍රමාණය යන්නේ නැවත 200ක්. ඔව් මිලියන 200ක් විතර වගේ. හරි. වාහන කිට්ටයක් ගන්න. හරි. අපි ආතන ප්‍රමාණයක් අලුතෙන් ගන්න එක ගැන නේ කතා කරන්නේ. දැන් ඔබතුමාට පහුගිය කාලේ තැන් තැන් වල තිබිලා වාහන තවම පහුගිය ආදින වාහන තව වාහන පහුගිය ආණ්ඩු කාලේ වාහන විශාල ප්‍රමාණයක් පහුගිය ආණ්ඩු කාලේ පාවිච්චි කරපු විශාල ප්‍රමාණයක් වාහන අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වාහන තවම අතුරුදහන්. ඒ වාහන අපි හොයලා දෙන්න. හරි. අපි හොයලා දෙන්න. ඔව් ඒ හොයලා දෙන්න. දැන් ඔබතුමාලා කියන්නේ මේ අපිට හොයන්න කියලා නෙමෙයි. හරි. ආනක වාහන අතුරුදහන් වෙලා තියෙනවා. ඒකේ තේරුම මේ වාහන ආණ්ඩුවෙන් කියනවා. ආණ්ඩුවෙන් කියනවා අතුරුදහන් හොයන්න නෑ නෙමෙයි වාහන හොයනවා. බැරි වෙලා. හරි. දැන් අපි කතා කරේ දැන් අගමැතිතුමා දැන් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ගන්න තියෙන වාහන ටික ආණ්ඩුව තීරණයක් ගත්තා. දැන් මේ තත්ත්වය තුළ වාහන ගන්නේ නැහැ කියලා එක නැවත්තුවා. හරි. දැන් වෙනා තව කාලෙක වාහනේ ප්‍රශ්නේ ආවා. දැන් අගමැතිතුමාගේ වාහනේ ප්‍රශ්නේදීත් මතක තියාගන්න. දැන් අගමැතිතුමාගේ වාහන ප්‍රශ්නේදීත් අගමැතිතුමාත් පැහැදිලිව කිව්වේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණයක් ගන්නවා. එතුමාට වාහන ඕනේ නැහැ කියලා. මන්ත්‍රීතුමා මොකද එතුමා කියන එකේ මෙන්න මෙහෙම පදනමක් නේ තියෙන්නේ. එතුමා කියන්නේ දැන් අර අගමැතිතුමා ත්‍රී වීල් එකෙන් යන්න ඕනද කියලා අහන එකේ ඇත්තටම ඒකේ පදනම මොකක්ද තියෙන්නේ? ඒ කියන්නේ ප්‍රවාහනේ යද්දී ප්‍රවාහනේ කරද්දී කොහේ හරි යද්දී අගමැතිතුමාට හරි කාට හරි ගෞරවණීය ලෙස ආත්ම ගෞරවය රැකගෙන ගමන යන්න තියෙන්න ඕනේ. අර වෙඩි නොවදින කතා අහන්නේ ආරක්ෂිතව යන්න තියෙන්න ඕනේ කියලානේ මේ කියන්නේ. හරිද? අගමැතිතුමා තත් එහෙම අයිතියක් තියනවා කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ඒක හරි. දැන් පොදු ප්‍රවාහන සේවය ගැනත් ඔබතුමන්ලා එහෙමම දෙහිතන්නේ. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ගමන් යන විදිහ ගැන මිනිස්සු යන්නේ මිනිස්සු විදිහට නෙවෙයි වවුල් වගේ එල්ලිලා. හරිද? එතකොට ඒ ගෞරවණීය විදිහට නෙවෙයි යන්නේ. අත එක තැනක කකුල තව තැනක. කෝච්චිය උදේ ගිහිල්ලා බලන්න ඔෆිස් ට්‍රේන් එකේ මිනිස්සු කොහොමද යන්නේ කියලා. හරිද? සත පහක ආරක්ෂාවක් නැහැ. දකුණු කකුලේ ඇඟිලි දෙකක් තියාගෙන ෆුට් බෝඩ් එකේ දකුණු අතේ තව එක ඇඟිල්ලකින් එල්ලිලා තමයි යන්නේ. ඕන වෙලාවක මැරෙන්න ඉඩ තියෙනවා. ඕන වෙලාවක මැරෙන්න ඉඩ තියෙනවා. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ පොදු ප්‍රවාහනයට වෙන් කරපු මුදල රුපියල් බිලියන් 75 ඉඳලා රුපියල් බිලියන් 55ට කපලා අයවැයෙන් ඒ සොච්චමෙත් බිලියන් 20ක් කපලා ඉතුරු වෙච්ච සොච්චමෙනොත් ප්‍රාග්ධන වේදන් තවදුරටත් කපනවා කියලා අප්‍රේල් 10 වෙනිදා නිවේදනයක් ගැහුවා ආණ්ඩුව. හරි. ඊට පස්සේ දැන් මිනිස්සු ගැන එහෙම හිතන්නේ නැතුව අගමැතිතුමා ත්‍රීවිල් එකෙන් යන්නද කියලා අහන එක වැරදි. එහෙනම් අපි දැනත් කතා කරමු. කොච්චර බස්සල යනවා.